අද සාකච්ඡා කරන්න හදන්නේ 2015 A level වලට ආපු ප්‍රවේග කාල ප්‍රස්තාර ගන්න. මේ ගාන තියෙන විශේෂත්වය තමයි ගැටුමක් එක්ක සම්බන්ධ කරලා චලිත සමීකරණ එක්ක කලවම් කරලා ටිකක් සංකීර්ණ මට්ටමකට හදපු ගානක් තමයි 2015 ඉදී ඉන්නේ. අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම කියනවා PV වංශු දෙකක් අචල තිරස් ගෙබිමක් මත ලක්ෂ දෙකක ඉඳලා යෝහා යෝබෙදීම මූල දෙක ප්‍රවේග වලින් සිරස් වේලට එක විට ප්‍රක්ෂේප කරනු ලැබේ. හරි. මෙන්න ගෙබිම අපට රූපසනාක ඇඳලා තමයි ලේසි. ගෙබිමේ ඉඳලා P අංශුවකුයි Q අංශුවකුයි P අංශුවකුයි Q අංශුවකුයි මේම යෝ සහ යෝබෙදීම මූල දෙක වේග වලින් P අංශුව යෝ වේගයෙන් Q අංශුව යෝබෙදීම මූල දෙක වේගයෙන් ප්‍රක්ෂේපණය කරන උඩට උඩ තියෙනවා සිවිලිමක් මෙන්න සීලිම සීලිම තියෙන ගෙබිමේ ඉඳලා u වර්ග බෙදීම 4g උසකින් u වර්ග බෙදීම 4g උසකින් තමයි සීලිම තියෙන්නේ දැන් සිවිලිමත් ඒ සමග වැටෙන p අංශුවත් අතර ප්‍රත්‍යක සංගුණකය එකට මූල දෙකලු අංශු දෙක ගුරුත්වාකර්ෂණයේ පමණ ඉහළට හා පහළට චලනය වෙයි කියලා තියලා තියෙනවා තපියංශෝ සමග ගැටීමට මොහොතකට පෙරෙහි වේගයත් ගැටුම සිදුවන මොහොත දක්වා ඌ T1 කාලය සොයන කියලා අපිට කියනවා. දැන් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන P අංශුවයි Q අංශුවයි ප්‍රක්ෂේපණය කරන විදිය බැලුවම වැඩිම වේගයක් තියෙන ප්‍රක්ෂේපණය කරන මොහොත පිට. ඒ නිසා P අංශුව මෙහෙම යවුවම යන දුර වැඩි Q අංශුව ගියා යන දුරට වඩා. හරි දෙන්නම එකම මොහොතේ තමයි යවන්නේ. හැබැයි මේකේ වේගය වැඩි නිසා ඒක ඉක්මනින් යනවා. හරි දැන් අපි හිතමු මේක ගිහිල්ලා සිවිලිමේ වදින වෙලාවක් එනවා. අපි ඒ වෙලාව ඇඳගමු දැන් මේක අංශුව සිරස් වේගලට චලිත වෙලා ගිහිල්ලා ඒ අංශුව සිවිලිමේ වදින. මේ වගේ. හරි දැන් සිවිලිමේ වදින. සිවිලිමේ වැදුනම එකන අපි හිතමු සිවිලිමේ වදින වේගය සිවිලිමේ වදින වේගයට මම සංකේතයක් දාගන්නම් v1 කියලා v1 දැන් ඔය ප්‍රවේගය වන්න කියනවා ඔය ප්‍රවේගය වන්න තියෙන ලේසිම විදිය තමයි මේ චලිතයට චලිත සමීකරණයක් දාගන්න එක දැන් ප්‍රවේග කාල ප්‍රස්තන අඳින්න කියලාත් නෑ තාම අපි අඳින්න යන්නෙත් නෑ අපි නිකන් ඉස්සෙල්ලා චලිත සමීකරණයක් දාලා බලමු මම v අංශුවට පළවෙනිම වැඩේ පළවෙනි කොටස අපි දානවා p ට සිරස් වේ ඉහළ දිශාවට v වර්ග සමාන u වර්ග දන 2as කියන සමීකරණය. v වර්ග සමාන u වර්ග දන 2as. v වර්ග කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කියන්නේ මේ අංශුව ගිහිල්ලා සිවිලිමේ වදින වේගය. v1. v එකේ වර්ගය. සමාන u වර්ග කියන්නේ පටන් ගන්න වේගය. පටන් ගන්නේ u වේගයෙන්. ඒ නිසා u වේ වර්ගය. අපි දාන්නේ අංශුවට උඩට සමීකරණ. හැබැයි අංශුවේ ත්වරණය තියෙන්නේ සිරස්ව පහළට ගුරුත්වජ ත්වරණය. ඒක තියෙන සිරස්ව පහළට. ඒ නිසා අපි දාන දිශාවට විරුද්ධ අතට තියෙන ත්වරණයක් නිසා මෙතන -2g වරක් දුර කියලා ගන්න. ගිහිල්ලා තියෙන දුර u වර්ග බෙදීම 4g 3ක්. සිවිලිමේ වදින්න නම් මේ විදිහට. දැන් මෙතන තියෙන 2g ට මෙතන තියෙන 4g කැපුවම මෙතන 1යි මෙතන 2යි. ඒතර v1 වර්ග සමාන වෙනවා u වර්ග වලින් u වර්ග බෙදීම 2ක් අඩු වුණාම තව u වර්ග බෙදීම 2ක් ඉතුරු වෙනවා. දැන් v1 හොයා ගන්න ඕන. v1 සමානයි එහෙනම් දෙකෙන් වර්ගමූලය ගත්තාම මේ පැත්තේ v1 මේ පැත්තේ u බෙදීම වර්ගමූල දෙක කියලා උත්තරයක් එනවා. මේක තමයි අංශුව සිවිලිමේ වදින වේගය. සිවිලිමේ ගැටීමට මොහොතකට පෙර ඉහි වේගයක්. ওই මොහොතකට පෙර කියලා කියන්නේ හරියටම වදින වේලාවම තමයි උදේ. එහෙම නිසා අපි ගණන් වල කියන්නේ මොහොතකට පෙර කියලා. ඒතකොට මේ තියෙන්නේ වදින්න ඕන මෙන්න වේලාවේ නැත්නම් හරියටම වදින වේලාවේ වේගය u බෙදීම මූල දෙක. ඊළඟට ඒ සඳහගත උමාලය. දැන් මේක මම හදන් ලියාගන්න වෙලාව දෙන්නේ නැහැ වීඩියෝ එකක් නිසා. ඔයගොල්ලෝ පුළුවන් වීඩියෝ පොඩක් නවත්තලා අදාළ දේවල් ටික ලියාගෙන ඊළඟ කොටසට යන්න. හරි. මම මෙහෙමම ඊළඟ කොටසට යනවා. ඒතර ඊළඟ කොටස තමයි කාලය වෙනක. කාලය වෙන පුළුවන් අපිට p අංශුවට සිනස් විහෙලට තවත් චලිත සමීකරණයක් දා. දැන් අපි p අංශුවට සිනස් විහෙලට දාමු. v සමාන u දිශාවට කියන සමීකරණය. p ට සිනස් විහෙල දිශාවට v සමාන u දිශාවට සමීකරණය දා. v සමාන u දිශාවට දැම්මම v කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කියන්නේ v1. v1 සමානයි ආරම්භක ප්‍රවේගය කියන්නේ u. ධන
ඊළඟට හැබැයි අතර මෙතන ධන උනාට අපි දාන්නේ සිනස්ව ඉහළට ගුරුත්වජ ත්වරණයේ තියෙන සිනස්ව පහළට ඒ නිසා මෙතන ඍණ ලකුණක් එක ජී දාන්න ඕන ඍණ ජී ගත වෙන කාලේ T1 කියලා ගානෙම කියලා තියෙනවා ඒ නිසා අපි ඒ සංකේතයම දත්තා ඍණ ජී T1 මේ පැත්තට ගේන්න තුරු ධන ජී T1 සමානයි U මෙහෙම තියාගෙන මේ V1 අර පැත්තට දාමු තුරු ඍණ V1 කියන්නේ U බෙදීම් මූල දෙකක් කලින් හොයාගත්තු V1 ආදේශ කරා ඊළඟට අපිට හොයාගන්න ඕනේ වෙලා තියෙන T1 ව එහෙනම් T1 සමානයි මේ පැත්තේ හැම පදයක්ම G ගෙන් බෙදුවනම් හරි හරස්ුණි දෙයෙන් ඊට කලින් මම මෙතන පොදු හරයක් අරගෙන ඉන්නා ඊට කලින් අපි නෑ අපි මෙහෙම බෙදාගමු මේක G ගෙන් බෙදෙන විතර U බෙදීම G ඍණ මේකත් G ගෙන් බෙදෙන විතර U බෙදීම මූල දෙකයි G කියලා ඕම් උත්තරයක් එනවා ඔකට පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන් අපිට ඕනනම් පොදු හරයක් අරගෙන මම මෙහෙම තියන T1 සමානයි දෙන්නගෙම U බෙදීම G එකක් පිටර ගත්තම එක ඍණ එකකට මූල දෙකයි කියලා උත්තරයක් හදාගන්න පුළුවන් ඒ ඇති. ওই විදිහේ උත්තරයක් කියලා තියෙනවා. අපි එහෙමම ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස ප්‍රියංශෝගේ ප්‍රක්ෂේප ලක්ෂය කරා නැවත පැමිණෙන වේගය මොකද්ද කියලා අහන්න. බව පෙන්වන්න තියෙන්නේ අංශෝ ප්‍රක්ෂේප ලක්ෂය කරා නැවත පැමිණෙන වේගය. දැන් බලමු. ප්‍රක්ෂේප ලක්ෂය කරා නැවත පැමිණෙන කලින් මේක සිවිලිමේ වදිනෝනේ. උත්තරණ දෙවෙනි කොටසට යමු. ප්‍රක්ෂේප ලක්ෂය කරා නැවත පැමිණීම ඊට කලින් සිවිලිමේ ගැටීම අපි අනිම අංශෝ සිවිලිමේ ගැටෙන විදිය. ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්න දේවල් ටිකක් තේරෙනවා. දැන් නැත්තම් දැන් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ තමයි හොඳට අහන් ඉන්න ඔය ප්‍රත්‍යාගත සංගුණකයේ සම්බන්ධ වෙන ගැටුම් වලදී සාමාන්‍යයෙන් ඕනම වෙලාවක යම් කිසි වස්තුවක් මොක් හරි අචල තලයක් එක්ක අපි හිතමු තිරස් පොළොවක් එහෙම නැත්තම් සිරස් සිවිලිමක් එහෙමත් නැත්නම් බිත්තියක් එහෙමත් නැත්නම් ආනත තලයක් වගේ මෙන්න මේ වගේ ඕනම වස්තුවක ගැටුනම ඇවිල්ලා ඔන්න හිතන්න දැන් පොළොවක බෝලයක් ඇවිල්ලා U වේගයෙන් වදින මේක ඇවිල්ලා U වේගයෙන් වැදුනම මේක මේ පොළොවෙන් ආපස්සට පොළාපනින්නේ ඒ වැදුණු වේගය වගේ සිම්පල් ඉමාරයකින් U වේගයෙන් පොළාපනින මෙතන සිවිලිමකත් දැන් අපි හිතමු මේම v වේගයකින් ගිහින්න බෝලයක් වැදුනම ඒක ආපස්සට පොළාපනින්නේ ඒ වැදුණු වේගය වගේම e වරයකින් ඒ කියන්නේ ev වලින් පොළාපනින්නේ ආනත තලයක් මත අපි හිතමු වස්තුවක් මෙහෙම වැදුනම ගිහින්න යම් වේගයකින් අපි w කියලා ගමු වේගය w වේගයෙන් වැදුනම ඒක ආපස්සට පොළාපනින්නේ එම වැදුණු වේගය වගේ e වරයකින් හරි හැබැයි මතක තියාගන්න ඕනේ මේ හැම තැනකදීම මම මේ කියන කතාව වළංගු වෙන්නේ මේ වස්තුව ඇවිල්ලා ඒ අදාළ තලයට ලම්බකව වැදුනොත් විතර ලම්බකව වදිනවා මෙතනදිත් මේක සිවිලිමට ලම්බකව ගැටුණු සිද්ධ වෙනවා ආනත තලයට ලම්බව ගැටුණොත් ආපහු ආනත තලයට ලම්බ දිශාවට පොළාපනින්න හරි වදින්නෙත් ලම්බකව ආපස්සට පොළාපනින්නෙත් ලම්බකව වදින්නෙත් ලම්බකව ආපස්සට පොළාපනින්නෙත් ලම්බකව මේකම තමයි සිරස් පිටියේ වැදුනා ඒත් ওই කතාවම තමයි කිසි වෙනසක් නැහැ වස්තුවක් ඇවිල්ලා අපි හිතමු x ප්‍රවේගයෙන් මේක වැදුනම පිටියට ලම්බකව ඒක වැදින වේගය වගේ e වර්ගයෙන් ආපස්සට පොළාපන. හරියට ප්‍රතිවිරුද්ධ දිශාවට පොළාපන. එතකොට ඔබ අපිට කිසිම වෙලා ওই නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමයේ තමයි උතර තියෙන්නේ. හැබැයි ඔය කිසිම දෙයක් අපිට සාධනය කරන්නේ නැතුව ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි? මම හිතන පැහැදිලි ඇති කියලා. අකල වුණ දේවල් තියෙනවා ඉතන සටහන් කරගන්න. දැන් අපි බලමු මේක සිවිලිමත් එක්ක සිද්ධ වෙන ගැටුම මොන වගේද කියලා. මේක සිවිලිමත් එක්ක සිද්ධ වෙන ගැටුම මෙන්න මේ වගේ. අපි මෙතනම බලමු. දැන් මේ අංශුව ඇවිල්ලා අපි ඊ අංශුව සිවිලිමේ වැදිනා. V1 වේගයකින් සිවිලිමේ වැදුනම අපි දන්න දැන් ඒක ආපස්සට E වරක් V1 වේගයෙන් පොළාපන්න බව. ආපස්ස එතන ඊවරක් v1 වේගයෙන් පොළාපැන පංශුව ආපහු එවිලා මේ දුරම පහළට චලිත වෙලා පොළොවේ වදිනවා. ඒ ආපස්සට පොළොවේ වදින වේගය අපි v2 කියලා හිතමු. දැන් මේක v1 ආයේ වදින වේගය v2 කියලා අපි හිතමු. ත්‍රෝමිලක්කමෙන් දෙවෙනි කොටස උත්තරේ. දෙවෙනි කොටස උත්තරේ තමයි අපි මෙහෙම හිතමු. අපි උඩ සටහන ඇඳලා පෙන්නමු උතර වැඩි පැහැදිලි. අංශුව මේකේ වැදිලා ඊ වාරයක් v1 වේගයෙන් පොළා පැනලා ඇවිල්ලා පොළොවේ වදින වේගය ආයෙත් v2 කියලා අපි හිතමු v2
එතරම් පීහංශුව සීලයේ මේ වැදිලා පොළාපැනකු මොහොතේ සිට නැවත පොළවේ වැදීම දක්වා චලිතය රූප සරණකින් පෙන්වනවා. දැන් අපිට මේ v දෙක වේගය හොයාගන්න පුළුවන් ආවෝසරයක් පීට සිරස්ව පල්ලෙහා දිශාවට v වර්ග සමාන u වර්ග ධන 2as දැම්මම v වර්ග කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කියන්නේ දැන් මෙතන වදින එකනේ. s v දෙකේ වර්ගය සමානයි. u වර්ග කියන්නේ පටන් ගනිද්දි වේගය. e වර්ග v1 වර්ග එළ අපි දාන්නේ පහලට ගුරුත්වජ ත්වරණය තියෙන්නේ පහලට. ඒ නිසා ධන 2g වරක් එන්න තියෙන දුර. එන්න තියෙන දුර මෙන්න මේ දුරට සමානයි u වර්ග බෙදීම 4g ට සමානයි. ඒ නිසා අපි u වර්ග බෙදීම 4g කියලා දා. දැන් මේ තියෙන u වර්ග බෙදීම 4 මේ තියෙන 2g ට මේ තියෙන 4g කැපුණා මෙතන දෙකක් ඉතුරු වෙනවා. v 2 වර්ගය සමානයි e වර්ග අපිට දීලා තියෙන e කියන්නේ එකයට මූල දෙකක්ලු එන එක වර්ග කරාම එකයට දෙක මූල දෙක වර්ග වෙලා දෙකක් වෙනවා v1 වර්ග කියලා කියන්නේ අපි හොයාගත්ත u බෙදීම මූල දෙකක් බව එහෙනම් මේක අතු වර්ග වුණාම u වර්ග බෙදීම දෙකක් වෙනවා ඊළඟ මෙතන ඉතුරු වෙලා තියෙන කපලා ගියාම u වර්ග බෙදීම දෙකක් පොදු හරය අරගෙන සුළු කරාම v2 වර්ගය සමානයි පොදු හරය 4ක් මෙතන 4 හදන්න දෙකෙන් වැඩි වෙන්න ඕන 2u වර්ග ධන u වර්ග 3u වර්ග එතන v2 සමාන වෙනවා දෙපැත්තම වර්ගමූලය ගත්තම v2 සමාන වෙනවා මම මේෙන් ලියන්න v2 සමාන වෙන්නේ වර්ගමූලය ගත්තම මේ 4 දෙකක් වෙනවා වර්ගමූලය ගත්තම අතන උඩ වර්ගමූල 3 වරක් u මේ උත්තරයක් එන්නේ ඒක තමයි පෙන්නන්න තියෙන්නේ මූල 3 u බෙදීම 2 වේගෙන අපසු කරන වෙන බව පෙන්වන්න අතරන රෝමිලක්කම් දෙවෙනි කොටස හරි ඊළඟ තුන්වෙනි කොටස කිවංශ සිවිලවඩ යන්තමින් ළඟාවන බව පෙන්වා එම මොහොත දක්වා ගත උටි 2 කාලයද සොයන්න දැන් අපි කිවංශ වල සමීකරණ දා ගන්න හදලා ද කිවංශ සිවිලිම දාවට යන්තමින් ළඟාවන බව පෙන්වන්න තියෙනවා මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඇති යන්තමින් ළඟාවීමක් කියලා කියන්නේ ප්‍රවේගය බිඳුව වීමක් කියන එක යන්තමින් ළඟාවීම ප්‍රවේගය බිඳුව වීම යම ලක්ෂයකට යන්තමින් ළඟා වුණා කියලා ඔප්පු කරන්න නම් ඒ ලක්ෂයේදී අදාළ වස්තුවේ ප්‍රවේගය බිඳුවයි කියලා ඔප්පු කරාම හරි එතකොට අපි q අංශ වල චලිත සමීකරණයක් දාලා සිවිලිම ගාවට යනකම් අපි ඔප්පු කරලා පෙන්නනවා එතනදී ප්‍රවේගය බිඳුවයි කියන එක අපි මේකට තව රූප සරණක් ඇඳගමු තුන්වෙනි කොටස මේ වගේ පොළොව මත තියලා q අංශ ප්‍රක්ෂේපණය කරන්නේ u බෙදීම මූල දෙක වේගය ඊළඟට මේ සිවිලිම ගාවට ගියාම අපි දන්නේ ඒකේ වේගය කීයක්ද කියලා අපි ඒකට සංකේතයක් දාගමු v3 කියලා. v3 වෙන්න ඇති කියලා හිතමු. දැන් q අංශ වල අපි සමීකරණ දාමු. q ට සිරස්ව ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2as දා. එතකොට v වර්ග කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කියන්නේ ඉහළ සිවිලිමේ වදින වේගය. ඒක තමයි හොයන්න යන්නේ v3 වර්ගය සමානයි u වර්ග කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය කියන්නේ u වර්ග බෙදීම 2යි. එහෙනම් අපි දාන්නේ සිරස්ව ඉහළට හැබැයි ගුරුත්වජ ත්වරණය තියෙන සිරස්ව පහළට. ඒ නිසා මෙතන දානවන ධන ලකුණ නෙමෙයි ඍණ ලකුණ. 2යි ත්වරණය g මෙතෙන්ට එන්න ඕනේ ඍණ තමයි මේ මෙතනට දාලා තියෙන්නේ. ඍණ 2යි g වරයක් යන තියෙන දුර සිවිලිම ගාවට යනවා නම් u වර්ග බෙදීම 4g දුරක් යන වෙනවා. මේ 2යි g මේ 4g කැපුණාම යට දෙකක් ඉතුරු වෙනවා. ඒතර v තුනේ වර්ගය සමානයි මෙතන u වර්ග බෙදීම 2 ඍණ මෙතන q වර්ග බෙදීම 2 ඒතර u වර්ග බෙදීම 2ට u වර්ග බෙදීම 2 කැපුණම උත්තරේ බිඳුවක් එනවා v3 වර්ගය සමානයි බිඳුවක් කියලා එනවා ඒතර v3 වර්ගයේ බිඳුවයි කියන්නේ v3 බිඳුවයි කියන එක සම v3 බිඳුව ඒතර v3 ට බිඳුවක් ආවම අපි තේරුම් ගන්න ඕන අංශුව හරියටම සිවිලිම ගාමට යනකොටම ප්‍රවේගයේ බිඳුවක් වෙනවා ඒතර මේක වෙන විදියකින් කිව්වොත් එහෙම මේක තේරුම තමයි එම නිසා q අංශුව යන්තමින් q අංශුව යන්තමින් සීලිමට ළඟා වේ සීලිමට ළඟා වේ සීලිම ගාවදී ප්‍රවේගයේ බිඳුවක් වුණ නිසා අපිට කියන්න පුළුවන් අංශුව යන්තමින් සීලිමට ළඟා වුණ බව හරි මොන දෝකිනේ කරසත් හැදුවා තව එක කාලය යනවා දැන් අපි q අංශුවට සිවිලිම ගාවට යන්න ගත වෙන කාලය හොයන්න එතනවත් සමීකරණයක් දාමු t2 කියලා කාලයක් දීලා තියෙනවා t2 කාලය හොයන්නත් අපි චලිත සමීකරණයක් ආපහු දාගන්න q අංශුවට හරි දැන් අර සටහන ඔයගොල්ලෝගේ පොතේ තියෙන නිසා මම මේ සටහනට ගැලපෙන්න සමීකරණ දාමු මෙන්න ඉතින් q
තිවංශ වල ගත වෙන කාලය හොයන්න අපි q ට සිරස්වේ ඉහළ දිශාවට v සමාන යූදනේ t කියන සමීකරණය දාමු v සමාන යූදනේ t එතකොට v කියන්නේ අවසාන ප්‍රවේගය බිඳුවක් බව අපි දැන් ඔප්පු කරා u කියන්නේ ආරම්භක ප්‍රවේගය u බෙදීම මූල දෙකක් බව ගන්න දීලා තියෙනවා අපි දාන්නේ සිරස්ව ඉහළට ගුරුත්වයේ තියෙන සිරස්ව පහළට ඒ සමයට යන ඍණ ලකුණක් 1g දාන්න ඕනේ ගත වෙන කාලය t 2 ऋण जी टी टू मेह धन जी टी टू एक सामान यु विधि मूल देखा टी टू सामान यु विधि मूल देखा जी के क्यू अंश सिविल अंश देखी प्रक्षेप मुहते प्रक्षेप लक्ष्य विधरी चलित प्रवेग काल प्रस्ताव चलित समीकरण प्रवेग काल प्रसार चलित ප්‍රස්තාරයේ ධන ඍණ දිශා දෙකක්ම ඕන වෙනවා. ඇයි අංශු උඩටත් යනවා පහළටත් එනවා. ඒ නිසා අපිට ධන පැත්තක් සහ ඍණ පැත්තක් දෙකක්ම ඕන වෙනවා මේ ප්‍රස්තාරයේ. මේ වගේ. ඊළඟට අපි ප්‍රස්තාරයක අංශුවක් දෙපැත්තරම චලිත වෙන බව අඳිනකොට අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා එක දිශාවක් ධන දිශාවක විදිහට අනිත් දිශාවක ඍණ දිශාවක විදිහට අර්ථ දක්ව ගන්න. මෙතනදී P අංශුව උඩට යන නිසා මං උඩ දිශාව ධන දිශාව කියලා අරගෙන ආපහු පහළට එනකොට පල්ලිහ දිශාව ඍණ දිශාව කියලා හිතමු. ඒ කියන්නේ අංශු උඩට චලිත වෙනේම ප්‍රස්තාරය ධන පැත්තේ අංශු පහළට චලිත වෙනේම ප්‍රස්තාරය ඍණ පැත්තේ ඇදලා. දැන් මේ අංශු වල වෙන්නේ u ප්‍රවේගයෙන් පටන්ගෙන මන්දණයකින් උඩට යන එක. ප්‍රවේගය අඩු වෙමින් අඩු වෙමින් අඩු වෙමින් උඩට යනවා ප්‍රවේගය u බෙදීම මූල දෙක අතරට දින වේලාව දක්වා. එහෙනම් මේ වගේ u ප්‍රවේගයෙන් පටන්ගෙන ප්‍රවේග බිඳුව වෙන්නේ u බෙදීම මූල දෙක අතරට ආවම සිවිලිමේ බෙදීලා ආපහු තව ප්‍රවේගයක් ගන්නවා. ඒ නිසා අපි මේ වගේ ගමු. මම හිතනවා මේ වගේ. එනේ මේ වගේ තැනකට එනකම් අංශුවයි p අංශුවේ ප්‍රස්තාරය අඳින්න. ප්‍රවේග බිඳුව වෙන්නේ u වලින් පටන්ගෙන යම් කාලයක් එනවා මේවා ඇවිල්ලා දැන් අපි හිතමු මේකේ ප්‍රවේගය u බෙදීම මූල දෙක වුණා ඒ කියන අංශු වන සිවිලිමේ වදිනු p අංශු සිවිලිමේ වදින වෙලාව u බෙදීම මූල දෙක ප්‍රවේගයක් ලැබුණාම දැන් u බෙදීම මූල දෙක ප්‍රවේගයෙන් සිවිලිමේ වැදුනම එතනින් නවතින ප්‍රස්ථාරය ආයි මතුවෙන්න ඕන ඍණ පැත්තේ මේ බලන්න දැන් සිවිලිමේ වදින මොහොතේ උඩු අතර u බෙදීම මූල දෙක ප්‍රවේගයක් තියෙනවා ඒ ප්‍රවේගය ශනිකවම අනිත් පැත්තට තියෙන u බෙදීම දෙක ප්‍රවේගයකට හැරෙනවා එනිසා මෙතනින් ඉවර කරන ප්‍රස්ථාරය ආයි මතුවෙන්න ඕන ඍණ පැත්තේ u බෙදීම දෙක අගයක් ගන්නවා ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකින් ප්‍රස්ථාරය ආපහු මතුවෙනවා ඍණ පැත්තෙන් මතුවේ ධන පැත්තෙන් ඉවරුණු ප්‍රස්ථාරය ඍණ පැත්තේ u බෙදීම දෙක අගයක් ගාවි මතුවෙනවා එහෙම මතුවෙලා ඒක ආපස්සට චලිත වෙනවා ඉගෙන ප්‍රවේගය වැඩි වෙනවා දැන් මේනේ තොරණය වෙමින් ඉන්නේ අංශු ඍණ පැත්තට එන්නේ තොරණය වෙමින් ප්‍රවේගය වැඩි වෙමින් එනිසා දැන් මේක අඳින්න ඕන හරි සරලයි මේකට සමාන්තරවම අපි තව රේඛාවක් අඳින ප්‍රවේගය වැඩි වෙන දිශාවට මේ එදෙක සමාන්තරයි කියලා පෙන්නන්න මෙතනට දාන්න ඕනේ ඇල්ෆා කියලා කෝණයක් මෙතනට දාන්න ඕනේ ඇල්ෆා කියලා කෝණයක් ඒක ඇල්ෆාම වෙන්න ඕනේ ඔයාලා කැමති කෝණයක් දාගන්න හැබැයි දාගන්න කෝණයේ tan අගය ගුරුත්වජ ත්වරණයට සමාන වෙනවා ඊළඟට දැන් ඒක ආපෞසරයක් බිම වදින වෙලාවක් වෙනවා අපි හරියට දන්නේ නැහැ බිම වදින කොච්චර කාලයක් යයිද කියලා මේ වගේ රස්සාර ටිකක් ඇඳලා නවත්තලා තියෙනවා මීට සමාන දුරක් මේ පැත්තෙනුත් චලිතුනම එක යම් මොහොතක බිම වදීවි
इला बेटा देन q1 शो ही चलते है ना देन q1 शो ही चलते है अब ये अंदर ने बेस का नियम है अभी q1 शो ही प्रस्तार है अंदर ना q1 शो ही चलते है ना පළවෙනි අංශුව ප්‍රක්ෂේප කරන මොහොතේම q අංශුවක් ප්‍රක්ෂේප කරනවා. හැබැයි q ප්‍රක්ෂේප කරන්නේ u බෙදීම මූල දෙක වේගයෙන්. ඊට වඩා ටිකක් අඩු වේගයකින්. q බෙදීම මූල දෙක වේගයෙන් ප්‍රක්ෂේපණය කරන q අංශුව හරියටම සීලිම ගාවට යනකොට ප්‍රවේගී බිංදුවක් වෙන බව අපි කලින් ඔප්පු කරලා බලමු. එතන ප්‍රවේගී බිංදුව වෙනකන් ධන දිශාවට යනවා. ඊට පස්සේ ප්‍රවේගී බිංදු නාම එක බවුස් එකක් මෙහෙට කඩාගෙන වැටෙනවා. එතන හරිය ලේසි ප්‍රස්තාරයක් නේකට තියෙන. u බෙදීම මූල දෙක අතරින් පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය පටන් ගන්න මෙතන. එතනින් පටන් ගන්න ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරයට සමාන්තරව වෙන්න ඕන. මේ ප්‍රස්ථාරයට සමාන්තරව වෙනවා. මේ වගේ ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්නම ඕනේ. ඇයි ඒ කියන එක තේරුම් ගත්තොත් දෙන්නම ගුරුත්වයට යනවා. ඒ නිසා මෙන්න සිවිලිම ගාවට ළඟා වුණා. ඊළඟ මේක තව දුරටත් දික් කරාම පෙන්වන්න පුළුවන් අපිට ඒක අනිත් පැත්තට සිවිලිම ගාව ඉඳලා ආපහු සරයක් අනිත් පැත්තට කඩාගෙන වැටීම. හරි. ඔන්නඔහොම අපිට P A Q A ප්‍රස්ථාර දෙක ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කළු පාට ප්‍රස්ථාරය අයිති වෙන්නේ P අංශුවට. නිල් පාට ප්‍රස්ථාරය අයිති වෙන්නේ Q අංශුවට. ප්‍රස්ථාර දෙකේ දල සටහන් එකම රූපයක අඳින්න කියන්නේ ඔන්න දල සටහන් නැහැ. ඊළඟට දල සටහන් එකම රූපයක ඇඳලා ඊළඟ අපි ගන්න හැමදෙස්සෙම ඔයගොල්ලෝ වගබලා ගන්න ඕන. මේ ප්‍රස්ථාර කොටස් තුනම එකිනෙකට සමාන්තර වෙන විදිහට පවත්වාගෙන යන්න. හරි. හරියටම මේ ප්‍රස්ථාර කොටස් තුනම එකිනෙකට සමාන්තර වෙන විදිහට පවත්වා ගන්නවා මේක සමට ඒ වගේ වෙන්නේ නැතුව දන්නේ. ඔයගොල්ලෝ හරියට අනු රූල් පාවිච්චි කරලා ලස්සනට වැඩේ කරන්න ඕනේ. තුන් දෙනාම ගුරුත්වයට දේ යන බව තේරෙන්න. හරි. දැන් අහන්නේ. දල සටහන් එකම රූපයක අඳින්න. හරි. ඇඳලා අපිට කියලා නැහැ හරියට කොච්චර වෙලාවක් වෙනකන්ද කියලා ඒ නිසා ටිකක් දුර ඇඳලා නැවතුම ඇත. ඔන්න පස්සේ කරසින් කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර භාවිතයෙන් p අංශුව සිවිලිම සමග ගැටෙන මොහොතේදී q අංශුව සිවිලිමට මෙච්චර උසකින් පීඩන බව මෙච්චර දුරක් පහලින් පීඩන බව වෙනවා p අංශුව සිවිලිම සමග ගැටෙන මොහොත p අංශුව සිවිලිම සමග ගැටෙන මොහොත මේ මොහොත බව ඔයගොල්ලෝ තේරෙනවා ඇයි p අංශුවේ වේගයේ u බෙදීම මූල දෙක වුණාම ඒක සිවිලිමේ වැදුණා සිවිලිමේ වැදුනම අනිත් පැත්තේ u බෙදීම දෙක වේගයකින් මතුවා ඒ නිසා ඔයා අහන්න මෙන්න මේ වෙලාව ගැන අකුරු ටිකක් ගන්නවා මූල ලක්ෂයට O අකුර මෙතන A අකුර B C D E කියලා අකුරු ටිකක් දාගත්තා ප්‍රස්ථාර නම් කරගන්න. හරි එහෙනම් අකුරු දාගෙන දැන් මම මේක අවශ්‍ය කොටස් ටික මකලා දානකොට ගන්න හදන ඉඩමක් තියෙන නිසා ප්‍රස්ථාරයේ දලසටනක් අඳින්න ගෝ මේ විදිහට ඇඳලා තිබ්බම ඇති. දැන් අපි අනවශ්‍ය කොටස් ටික මකලා දාමු. හරි දැන් අපි අහනවා p අංශුව සිවිලිමේ වදින වේලාවෙදී සිවිලිම ගාව ඉඳලා q අංශුවට තියෙන උස කොච්චරක්ද කියන එක. මේ බලන්න අපි ඒකත් සටහනකින් තේරුම් ගත්තොත් එහෙම දැන් මෙතන තියලා p අංශුව u වේගයෙන් ප්‍රක්ෂේපණය කරද්දී මම නැවත නැවත සටහන අඳින්නේ ඔයගොල්ලෝ මේ වෙලේ හරියටම පැහැදිලි වෙන්න. මේක u වේගයෙන් ප්‍රක්ෂේපණය කරලා ඔන්න එක්තරා වේලාවක ගිහිල්ලා සිවිලිමේ වැදුණා. මේ u වේගයෙන් මූල දෙක වේගයෙන් වැදුණ සිවිලිම. ඒක සිවිලිමේ වදින්දී q අංශුව ඒකට හම්බුනේ අඩු වේගයක් නේ. ඒ නිසා මේක සිවිලිම ගාවට යනකොටම මේකටත් සිවිලිම ගාවට යන්න බෑ. ඒක තාම ඉන්නේ මඟ. මේක තාම ඉන්නේ මඟ. මේ පේනවනේ මෙතනනුත් පේනවා. මේක තාම සිවිලිම වැදිලා නැහැ. සිවිලිම වැදින්නේ වේගයේ බිඳුව වෙන වෙලාවෙදී. මඟ ඉන්නේ. දැන් අහන්නේ මෙන්න මේ වෙලාවේදී සිවිලිම ගාව ඉඳලා q අංශුව තියෙන උස කොච්චරක්ද? සිරස් උස කොච්චරක්ද කියන එක. මෙන්න මේක අහන්න. හරි දැන් බලන්න ඔගලට මම ප්‍රස්ථාරය සහ මේ සටහන එකට මැප් කරලා පෙන්නනවා මෙන්න මේ උස. ඒ කියන්නේ p අංශුව සිවිලිමේ වදින වේලාව දක්වා ගිය ටික වෙන්නේ u වර්ග බෙදීම 4g. ඒක දීලාම තිබුණනේ අපිට. පොළවේ නම් සිවිලිමට තියෙන උස. ඊළඟට මෙන්න මේ ටික බලන්න. ඒ ටික වෙන්නේ q අංශුව ගමන් කරලා තියෙන දුර. එතන q අංශුව ගමන් කරලා තියෙන දුර මේ වෙලාවෙත්. එතන ඒ ටික තමයි q අංශුව ඒ වෙලාවම වෙනකන් ගමන් කළ දුර තමයි මෙන්න මේ q ගේ ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා කියන්නේ. ඒ කියන්නේ o c d e වර්ගඵලය. මේක තමයි o c d e වර්ගඵලය. මේ වෙලාවම වෙද්දි q අංශුව ගමන් කළා කියන දුර. දැන් අපි අහන්නේ මේකනේ. එතන අපිට පුළුවන් මේකෙන් මේක අඩු කරන්න. මම මේක u වර්ග බෙදීම 4g කියලා හිතන වෙනුවට ඊළඟට වෙන විදියක් කල්පනා කරනවා p අංශුව ගමන් කළ දුර කියලා හිතනවා. මේ වෙලාව වෙනකොට p අංශුව ගමන් කළ දුර.
පියංශෝ ගමන් කරදුරු කියන්නේ කළුපාට ප්‍රස්ථාරයෙන් වැහෙන වර්ගඵලය. කළුපාට ප්‍රස්ථාරය සහ ආලක්ෂ්‍ය අතර කොටසේ වර්ගඵලය OABC වර්ගඵලය. මේක ලියනවා OABC වර්ගඵලය කියලා. ඒතර ඔයගොල්ලෝ පැහැදිලි අපිට ඕන කරන උත්තරය ලැබෙනවා මේ වර්ගඵලය අඩු කරා. මේකෙන් මේක අඩු කරා. මේ කියන්නේ Q අංශු වල සිවිලි මේසිට තියෙන උස සමාන වෙන්නේ මේ වර්ගඵලය අඩු කරා. එහෙනම් මම ඒක වචනෙන් ලියන්නම් Q අංශු වල සිලිමේ සිට ඇති උස නැත්තම් දුර සමාන වෙනවා. මේ වර්ගඵලය අඩු කරා. ඔයගලන්ට ඕන නම් මේ සටහන ඇද ගන්නට ගාල වීඩියෝ එක නවත්තලා මම දැන් මේක මොකක් කරනවා ගන්න හදන්න ඉඩමත් නිසා. එතකොට OABC වර්ගඵලයෙන් අඩු කරන්න ඕන වෙනවා OCDE වර්ගඵලය. OABC වර්ගඵලයෙන් OCDE වර්ගඵලය අඩු කරන්න ඕන. OABC වර්ගඵලය ඍණ OCDE වර්ගඵලය. දැන් බලන්න ප්‍රස්තරයෙන් හිතා ගන්න පුළුවන් OABC ගෙන් OCDE අඩු වුණාම ඉතුරු වෙන්නේ මෙන්න මේ උඩ තියෙන ත්‍රිපීඨයේ සමාන්තරාස්ර කොටස බව. ඒ කියන්නේ ABDE වර්ගඵලය ඉතුරු වෙනවා. මේකෙන් මේක අඩු වුණාම ප්‍රස්තරයෙන් පැහැදිලි ඉතුරු වෙන්නේ අර උඩ තියෙන ABDE වර්ගඵලය බව. ABDE වර්ගඵලය. සමාන්තරාස්රයක වර්ගඵලය කොහොමද අපි දන්නවා? එක සමාන්තර පාදයක දිග සමාන්තර පාද දෙක අතරේ ලම්බ දුරෙන් වැඩි කරන්න තියෙනවා. එක සමාන්තර පාදයක් අපි කල්පනා කරමු AE කියලා. AE නම් සමාන්තර පාද දෙක අතර ලම්බ දුර අපි දැනටමත් දන්න එකක් කැපිටල් T1. මේක වැඩි කරන්න වෙන්නේ කැපිටල් T1 ගේ. AE හොයාගන්න පුළුවන් අපිට. මෙතනගේ U නිසා, මෙතනගේ U බෙදීම 2 නිසා, U ගෙන් U බෙදීම 2 අඩු වුණාම AE හොයාගන්න පුළුවන්. U ගෙන් U බෙදීම මූල 2ක් අඩු වෙනවා. T1 ගියාගේ අපි වේලාසරම හොයලා තියාගත්තා U බෙදීම G පිටට අරගෙන 1 ඍණ 1 යන මූල 2ක් බව. මතකයිද? පළවෙනි කොටසෙන් අපි හෙව්වේ T1 ගේ අරගෙන මේ උත්තරයක් එනවා. හරි. දැන් මේ උත්තරේ තව පැලි දෙකකට විතර අපි සුළු කරමු මේ උඩ ටික මකලා දාලා. මෙතන අපිට U එකක් පිටර ගන්න පුළුවන් නේ. පළවෙනි පදයෙන් U එකක් ගන්න පිටර. U පිටර ගත්තම වරන් ඇතුලේ එක ඍණ එකයට මූල දෙකක් විතර වෙනවා. ඒකට විතරක් නම් පොදු හරිය ගන්න. ඒකට පොදු හරිය මූල දෙක. ඒතර මෙතන මූල දෙකෙන් වැඩි වෙන්න ඕන ඍණ එක. හරි මෙතනින් U පිටට ගත්තා ඇතුලේ පොදු හරය ගත්තා මූල දෙක පොදු හරය මෙතන මූල දෙකෙන් වැඩි වෙනවා මෙතන ඍණ 1 U පිටට ගතිපු නිසා ඊළඟ U බෙදීම G මෙතන ඒ දෙයම කරා වර්ගමූල දෙක පොදු හරය විතර ගන්න වර්ගමූල දෙක එතන මෙතන මූල දෙකයි ඍණ 1 මූල දෙක ඍණ 1 දැන් මේ U ගෙන් වැඩි වුණාම U වර්ගයක් හැදෙනවා මේ මූල දෙකෙන් වැඩි වුණාම 2යි මේ g එක වැඩි වුණාම u වර්ග බෙදීම 2යි g. ඊළඟ මූල දෙක ඍණ 1 මූල දෙක ඍණ 1 කින් වැඩි වුණාම මූල දෙක ඍණ 1 සම්පූර්ණ වර්ගයක් වෙනවා. මේක තමයි උත්තරේ විදිහට දෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපි 2015 ගාන හදලි ඉවර කරා. දැන් මේ වගේම හැම පාස් පේපර් ගානක්ම අපි ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි රිවිෂන් එකේ ප්‍රවේග කාල පාඩම ඉවර කරලා තියෙන්නේ. ඒතරො රිවිෂන් එකේ සාකච්ඡා කරපු ගණන් තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ගෲප් එක හරහා සාකච්ඡා කරන්න. ඒතරො රිවිෂන් එන නොවන ඕනම ළමයෙක්ට මේක ඇතුලේ ප්‍රයෝජනේ අරගෙන තමන්ට ඕන කරන කොටස් ඉගෙන ගනිමින් මේ වැඩෙත් එක්ක එකතු වෙලා යන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟ දවසේ තවත් අලුත් ගණක් එක්ක